ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේකින් මුලින්ම විමසන්නට කියලා කල්පනා කළේ කොයිතරම් පින්දහම් කළ අයෙකුගේ වුණත් අවසාන මොහොත වෙනස් කරන්න එම පුද්ගලයාගේ ඥාතීන් වන මියගිය ප්‍රේතීන්ට භූතීන්ට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා එහෙම නැහැ කියලා අපිට කියන්න බෑ තේරෙනවද දැන් අපි කියමු සමහර පවුල් තිනවා ඒ පවුල් පාරම්පරික වේ ඉඩකඩම් දේපලවල පරම්පරාවෙන් එන ප්‍රේත රැල්ලි ඉන්නවා තමන්ට ප්‍රේතය 50 60 70 80 වෙන ප්‍රේතරලුත් ඉන්නවා. ඉතින් ඒගොල්ල පරම්පරාවෙන් පරම්පරාවට මේවා උපාදානය කරගෙන ඒගොල්ල මැරලා. තේරෙනවද? ඉතින් එහෙම මැරලා ඒගොල්ල උපාදානය කරගෙන ඉද්දි දැන් අලුතෙන් ඉන්න දුව පුතා එහෙම නැත්නම් අම්මා තාත්තා ඉන්නවනේ ඉදමේ. ඉතින් ඒගොල්ලෝ මැරෙන වෙලාවට ඒගොල්ලන්ගේ ඉස්සරහා මේගොල්ලෝ වෙලා පෙනී හිටින අවස්ථා තියෙනවා. මොකද දැන් මැරෙන කෙනා සීලෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් එයා ගැටෙන හිතෙන් තමයි මැරෙන්නේ. ඉතින් එහෙම වෙලාවට ඒ ගැටෙන සිතෙන් මැරෙන වෙලාවට අර ප්‍රේතය ඇවිල්ලා අපි ඉස්සරහා පෙනී හිටිනවා. නමුත් ඒ ප්‍රේතයා පෙනී හිටින්නේ අපේ අම්මා නැත්තම් තාත්තා ආච්චි නැත්තම් සීය වෙන්න පුළුවන්. ඒතකොට ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ නෝන මේ අපේ ස්වභාවයෙන්ම තමයි ආයිපදෙන්නේ. මම් මැරිලා අපවත් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදුනා කියමුකෝ. ඒතකොට මේ මගේ ස්වභාවයෙන්ම තමයි මම ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ. නම් ප්‍රේත ලෝකවලත් ප්‍රේත මේ හාමුදුරලත් ඉන්නවා. ඉතින් ඒ ස්වභාවයෙන්ම තමයි ආයිපදෙන්නේ. ඒතකොට දැන් අපි කියමු දැන් ඉඩ මේ දැන් පදිංචි කෙනා මැරෙනවා කියලා. මැරෙන්න යනකොටම එයාගේ සීය යාට පේනවා. සීයවිල්ලා එයා ඝන කරලා පෙන්නනවා එයාගේ රූපේ. මොකද මෙයා මානසිකව දුර්වලලානේ තියෙන්නේ. එතකොට මගේ සීයේ කියලා උපාදානය කරන් අපිත් එතෙන්ම බහිනවා. මොකද ප්‍රේත ලෝකේ ඉන්න කිසිම කෙනෙක් නෝනා එයා දුකක ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ එයා දුකක ඉන්නේ කියලා. එයා හිතන්නේ එතනයි සැප කියලා. එයා සැපයක් කොට තමයි එතන උපාදානය කරගෙන. ඉතින් එතන සැපයක් කොට උපාදානය කරගත්තට පස්සේ එයා ජීවත් වෙ ඉන්න අය එතෙන්ට ගන්නයි උත්සාහ ගන්න. එතන භයානක මේ අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලාවම සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙලා ජීවත් වෙන්න කියලා. ඒකෝර මේ අමනුෂ්‍ය කොටස් පරාජය කරන්න පුළුවන් එකම හේතුවයි තියෙන්නේ සද්ධාවයි සීලයයි තුලින්. මේ දෙකෙන් රැකගත්තොත් විතරයි අපිට මැරෙන වෙලාවේ අපිට චංචල නොවුණු හිතකින් මැරෙන්න පුළුවන්. මොකද මැරෙනවා කියන කාරණය නෝන අපි hina වෙනවා කතා කරනවා වගේ ලේසි කාරණයක් නෙමෙයි. මැරෙනවා කියලා ඕනෑම කෙනෙකුට දැනෙනවා මැරෙනවා කියලා. නොදැනී මැරෙන්නේ නැහැ කෙනෙකුට. එහෙම මැරෙන්න නම් අර තද නින්දෙදි ඒ වගේ අවස්ථාවකදී ඇර නැත්නම් ඕනෑම කෙනෙකුට තමන් මැරෙනවායි කියන කාරණේ තේරෙනවා. ඉතින් මැරෙනවා කියන කාරණේ තේරෙනකොට යා සද්ධාව තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්නම් සීලයක් තුල ධර්මයේ තුල පරිපූර්ණ වෙලා හිටියේ නැත්නම් එයාට මැරෙන වෙලාවේ ගැටෙන හිතක් තමයි සකස් වෙන්නේ. හිත හරිම වේගවත් නෝන. සිතුවිලි 100 ගානක් 1000 ගානක් ඇති වෙමින් නැති වෙමින් යනවා. හිත චංචලයි. මොකද බිය සකස් වෙනවා මරණ බිය. මොකද යා මැරෙනවා කියන කාරණේ හිතුවේ නැහැ. මැරෙනවා කියන කාරණේ හිතාගෙන හිටියේ නැහැ. ඒතකොට යා මැරෙනවා කියලා දැනකොට ෂණයෙන් ඒක හිත සකස් වෙනකොට එයාගේ හිත මහා වේගවත් වෙනවා චංචල වෙනවා. ඉතින් එක දිගට සිතුවිලි ගොඩාක් සකස් වෙනවා ඇති වෙමින් නැති වෙමින් සකස් වෙද්දී අවසාන චුතිසිතට අදාළව සකස් වෙන හිතට ප්‍රතිසන්දී යනවා. ඉතින් එවැනි අවස්ථාවන් වලදී තමන් අර දුර්වල අවස්ථාවන්දී අර අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන්. ඒ අමනුෂ්‍ය කොටස් ඇවිල්ලා පෙනී හිටියොත් ඒ මොහොතේම අපි ආ උපාදානය කරගන්න. ආච්චි සීය අපි අඳුරන මූණක් නේ අපිට පේන්නේ ඇවි. ඒතකොට මගේ සීයේ මගේ ආච්චි අම්මේ තාත්තේ කියන අපි උපාදානය කරා. ඒතකොට අපිත් ගිහිල්ලා එතනම බහිනවා. ඊට පස්සේ දැන් අපිත් අර රැළට එකතු වෙලා ආයිමත් එතන ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි නෝන එතන තියෙන භයානක භාවය. ඉතින් මේ භයානක භාවය බිඳ ගන්න නම් අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. ඒ දෙකෙන් තමයි මේ අනතුරෙන් අපිව හැම වෙලාවම මුදවල දාන්නේ. එහෙම නැත්නම් කොතනකවත් ප්‍රේතයා කියන කෙනා තමන් විඳින්නේ දුකක් කියන කාරණේ දකින්නේ නැහැ. දැන් අපි කොහොම පිටකොටු හන්දියේ ආචකම්ම කෙනෙක් ඉන්නවා. එයා දරුවෙක් තියාගෙන ඉන්නේ. එයා රැයට නිදාගන්නේ අර අගු පිළක. මොන හරි විසිකරන දෙයක් කන්නේ හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි සල්ලිකාර මහත්ෙක් ඇවිල්ලා කියනවා මේ දරුවා මට දෙන්න මං ඉහළ අධ්‍යාපනයක් ලැබලා මේ දරුවා හදා ගන්නම් කියලා. ඒ අම්ම දෙනවද? නැහැ. එයාගේ අකුසලයට සාපේක්ෂව එයා දරුවා විඳින්නේ දුකක් කියලා දන්නේ නැහැ. දරුවා විඳින්නේ දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේ ප්‍රේතයාගේ අකුසලයට සාපේක්ෂව ප්‍රේතයා විඳින්නේ දුකක් කියලා එයා දන්නේ නැහැ. එයා එතන සැපයක් කොට අල්ලන් ඉන්නේ. එයා සැපයක් කොට අල්ලන් ඉන්නකොට එයාගේ ඉතුරු ඥාතිනුත් එයා එතෙන්ට ගන්නයි උත්සාහ ගන්නේ. එතන අපිව ඒකේ මුදවලා දෙන්නේ ශ්‍රද්ධාවත් සීලයක් විසින්මයි. ඒ වගේම සමහරලාට සමහර අවස්ථාවන් ඉන්නවා මේ ගෙදර කෙනායි එහා ගෙදර කෙනායි හැමදාම වැටමායිමට රණ්ඩු වෙනවා. තේරෙනවද? ඉදමට රණ්ඩු වෙනවා. මෙයා මේ මගේ ඉදමෙන් අල්ලගත්ත, මෙයා මගේ ඉදමෙන් අල්ලගත්ත කියලා දැන් මුළු ජීවිතේම නඩු වෙනවා. උසාවිය යනවා, පොලිසිය යනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, නඩු වෙනවා. මෙහෙම කරලා දැන් එක කෙනෙක් මැරෙනවා. මැරෙන වෙලාවේ අවසාන චුතිසයට උපාදානය වෙන්නේ මොකද්ද? අර මිනිස්සයත් දෙක තියෙන ද්වේෂය. මේ මිනිස්සයා මැරෙන මොහොතේම දරුණු ප්‍රේතෙක් වෙලා අර වැට උඩම උපත්ති ලැබෙනවා.
එක්ක වැටේ එක්ක අර ඉදමේ දැන් උප්පත්තිය ලැබලා ඉන්නවා. හරි දරුණු රෞද්‍ර විදිහට තමයි ඒගොල්ලෝ උප්පත්තිය ලැබන්නේ. ද්වේෂයත් එක්කනේ මැරෙන්නේ. ඉතින් එහෙම උප්පත්තිය ලැබලා දැන් අනිත් ගෙදර මිනිස්සු හිටිනවා දැන් ප්‍රශ්න ඉවරයි. ඇයි අර මැරුණානේ? දැන් ප්‍රශ්න ඉවරයි. දැන් රණ්ඩු වෙන්න කෙනෙකුත් නැහැ, මුකුත් කරන්න කෙනෙකුත් නැහැ. දැන් ප්‍රශ්නේ හොම්මම තියෙනවා. නමුත් මෙහෙම දැන් ඉන්නකොට අපි දුමු දැන් අර මිනිස්සයා තව අවුරුදු 25ක් ජීවත් වුණා කියලා. අරයා අරයා මැරෙනකම් රැකගෙන ඉන්නවා. අර රෞද්‍ර ප්‍රේතයා මෙයා අවසාන හුස්ම ඉලක්කම් රැකගෙන ඉන්නවා. ඉතින් මේ රැකගෙන ඉද්දී අවසානයේ අරයා තව අපි කියමු අවුරුදු 25ක් විතර ජීවත් වෙලා මැරෙනවා කියලා. මැරෙන වෙලාවට එක පාට අර ප්‍රේතය ඇවිල්ලා මෙයාගේ ඉස්සලා පෙනී හිටිනවා. පෙනී හිටියාම අර අතීත ද්වේෂය සකස් වෙනවා. අතීත ද්වේෂය සකස් වෙද්දිම එයත් ගිහිල්ලා අතනම උප්පත්තිය. දැන් ප්‍රේත ලෝකේ නම් මේ දෙන්න මරා ගන්නවා. දැන් මෙච්චර දවසක් මේ විදිහට පොලිසිය ගිහිල්ලා උසාවිය ගිහිල්ලා මේව ගහමරා ගත්තා වගේ දැන් අර ප්‍රේත ලෝකේ ඉඳගෙන මේ දෙන්න ගහමරා ගන්නවා. අපි මේ අනතුරෙන් මිදෙන්න නම් ඒකයි තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වෙන. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ වුණ තැනදී ඒ වගේ අපිට චිත්තයක් සකස් වුණොත් රූපයක් දැක්කොත් අපි ඒ රූපය අනිත්‍ය කියලා දකින්න දක්ෂයි. ඊට වඩා අපි තුල බුදුගුණ සිහිපත් වෙනකොට සීලේ ශක්තිය මතුවෙනකොට අර බලවේග වලට අපි ඉස්සරහට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එවැනි බලවේග ලෝකයේ නිරතුරුවම තියෙනවා. මේ අපෙන් S2ට පේන ලෝකෙට වඩා නෝනා ඇහැට නොපෙනෙන ලෝකෙ විශාලයි. S2ට නොපෙනෙනා වූ ප්‍රේත ලෝකේ, යක්ෂ ලෝකේ, භූත ලෝකේ, තිරිසන් සත්තුන්ගේ භූත ලෝකේ, දෙවියන් මහේෂාක්‍ය, අල්පේෂාක්‍ය, රුක්දේවරු, භූමාතු දෙවරු මහා විශාල නොපෙනෙන ලෝකයක් තියෙනවා නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගහක් ගත්තොත් ගහේ පොත්තට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ එළයට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා. ගහේ අරටුවට අධිග්‍රහිත ඒගොල්ල මේ ඉහළ දෙවිවරු නෙමෙයි, සාමාන්‍ය බුම්මාට දෙවිවරු. ගහේ කොළයට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා. ගහේ මේ ගෙඩියට, ඵලයට, මුලට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ නිසාම නෝනා නොපෙනෙන ලෝකෙ හරි විශාලයි. දැන් අපුගේ වඩු මහත්තෙක් ඉන්නවා කියලා. ඒ වඩු මහත්තයා නිරතුරුවම අරටුව ගැන තමයි හිතන්නේ. හොන තැනක ගියොත් ගහේ අරටුව හොයන්නේ. එතකොට මෙහෙමයි මැරෙන වෙලාවේ මොකද ඒගොල්ලෝ ජීවිත කාලයක්ම වැඩි වේකනේ නෝනා. සීලෙනුත් පරිපූර්ණ නැත්නම්, සද්ධර්මෙනුත් පරිපූර්ණ නැත්නම්, සද්ධාවෙනුත් පරිපූර්ණ නැත්නම් මැරෙන වෙලාවෙත් අර ගහේ අරටුවමයි උපාදානය කරගන්නේ. එහෙම්ම ගිහිල්ලා අර අරටුවට අධිග්‍රහිත දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා. නමුත් එන දෙවියෙක් වෙනවා පිනකුත් තියෙන්න ඕනේ. නමුත් ඊට පස්සේ අර ගහේ අරටුව මගේ කරගෙන යන ජීවත් වෙනවා. මේගොල්ලෝ මේ ප්‍රාථමික දෙවිවරු. අපි කියමු යමෙක් හැමදාම කැලේට යනවා, සමහරව ගස්වල මුල් හොයාගෙන, බෙහෙත් හොයාගෙන, පොතු හොයාගෙන, ගෙඩි හොයාගෙන නේද? එහෙම එහෙම ජීවිකාව ගත කරගෙන ඉන්නවනේ. මැරෙන වෙලාවේ මේවා කෙරේ උපාදානයේ සකස් වුණොත් නෝනා එයා මුලට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. නැත්තම් පොත්තට අධිගෘහිත දෙවියෙක් වෙලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා නොපෙනෙනා වූ ලෝකේ නෝනා අපිට පෙනෙනා වූ ලෝකයට වඩා හරිම සංකීර්ණයි. දෙක මහත්යෙන් ජීවත් වුණා. ඒ මහත්යම් මල් බවන්න හරිම කැමතියි. ඒ මල්ම තමයි යා පිනක් කරන්නේ, සීලයක් සමාදන් වෙන්නේ, මුකුත් නැහැ. ගහ පොළට තමයි යා ආදරේ. ඉතින් මෙයා මෙහෙම කළා මල්ම වවමින් වවමින් ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමිනාංශය කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තිනවා මේ මැරිච්ච මහත්යා කොහෙද ඉපදුනේ කියලා. එතකොට යා ඒවත් එම තියෙන දාස්පෙතිය මලක පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. දාස්පෙතිය ගහේ දාස්පෙතිය මලක කහපාට පුංචි දෙවියෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. නොපෙනෙනා වූ ලෝකේ හරිම සංකීර්ණයි. ඒ ලෝකයත් එක්ක අපිට ගනුදෙනු කළ කවදාකවත් බේරෙන්නේ බැහැ. ඒ නිසා අපිට තියෙන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙලා මේ බලවේග පරාජය කරන්නයි තියෙන්නේ. එහෙම නැතුව වෙන කාරණයකින් අපිට මේකෙන් ගැලවෙන්න බැහැ නෝනා.